වගේම අදත් සති අන්තේ ඕගලන් ගෙදරට මං ආවේ ඕගලන්ගේ රෙසිපි පොතට අලුත් රෙසිපිස් තුනක්ම අරගෙන. එහෙනම් එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක Anyone can cook. Spring shrimp. තවත් වෙනස් විදිහක අලුත් විදිහක කෑමක් තමයි මේ. ඉස්සෝ කන්න අකමැති අයටත් ආසාවක් ඇති වෙන විදිහට තමයි මෙය පිළියෙල කරගන්නේ. ඉස්සෝ සෝයා සෝස්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ස්ප්‍රින්ග් රෝල් ෂීට් යොදාගෙන සාදා ගන්නා මෙය ඉතාම රසවත් කෑමක් වෙනවා. ග්‍රීන් බීන්ස් කරි. තවත් අලුත් විදිහක රසවත් කෑමක් තමයි මේ. විවිධ රසවත් ව්‍යංජන කන්න කැමති ඔබටත් මෙය ඉතාම විශේෂ කෑමක් වෙනවා. බෝංචි, උලුහල්, ලුණු කුඩු, සුදු ලුණු යොදාගෙන රසවත් කරගන්නා මෙය ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් පිළියෙල කරගන්නත් පුළුවන්. ස්වීට් ඇපිටයිට්. පොඩිත්තන්ට විශේෂ කෑමක් තමයි මේ. රසවත් වගේම ගුණවත් විදිහට පිළියෙල කරගන්න පොඩිත්තන්ට වගේම වැඩිහිටියන්ට විශේෂ කෑමක් තමයි මේ. පාන් පිටි, අයිසින් ෂුගර්, වතුර, චොක්ලට් හෝ ජෑම් යොදාගෙන සාදා ගන්නා මෙය ඉතාම රසවත් කෑමක් වෙනවා. අපි දැන් හදන්න යන්නේ හයි ටී ඇපිටයිස් එක. ඉතින් මේකට අපිට ස්ප්‍රින්ග් ශ්‍රිම්ප් කියලාත් කියන්න පුළුවන්. අපිට ඉස්සලාම ඉස්සෝ ටික අවශ්‍යයි. ඉස්සෝ සුද්ධ කරලා අපි වලිග කොටසත් එක්ක තමයි පාවිච්චිට ගන්න. මේක අපි සීසන් කරගන්න අපිට අවශ්‍ය වෙනවා මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, soy sauce. මේ සියල්ල අපි එකට එකතු කරලා මේක සීසන් කරගන්න ඕනේ. එක සීසන් වෙන අතරතුර අපිට පුළුවන් pan එක ලිපේ තියලා තෙල් ටික රත් වෙන්න දාගන්න. ලිප පත්තු කරලා අපි තෙල් එකතු කරගන්න. එත් එක්කම අපිට ස්ප්‍රින්ග් රෝල් ෂීට්ස් අරගෙන මෙහෙම දෙකට නමලා, හැබැයි හරියටම කෙලින් දෙකට නෙමේ, නැවතත් මේ විදිහට නමලා අනිත් පැත්ත හරවලා මේ විදිහට නවා ගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙන බිත්තරයක්, බිත්තරය අපි මේ විදිහට පොඩ්ඩක් බීට් කරගන්න ඕනේ. ඇත්තටම අපිට සුදු මදේ, කහ මදේ කලවම් වෙන්නයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි බ්‍රෂ් එකක් අරගෙන මේ විදියට ෂීට් එකේ ඇප්ලයි කරගන්න. ඉස්සව අරගෙන මෙහෙම උඩින් තියලා මේ විදියට ඔතාගෙන යන්න. ඒ ඔතද්දිත් අපි එග් වොෂ් එකෙන් තමයි රෝල් කරන්නේ.
ඉතින් තෙල් ටික රත් වෙනවත් එක්කම අපි හදාගත් අපේ ඇපටයිස එක ඩීප් ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි ලස්සන කලයකට බැදුනට පස්සේ අපි මේක ලීපෙන් ඉවතට ගන්න. මේ විදිහට බැදගත්තට පස්සේ අපි සර්ව් කරන්න යන ඩිෂ් එකට ස්වීට් චිලි සෝස් එකක් එක්ක ඉතින් මේ විදිහට හදාගත් අපේ ස්ප්‍රිං ශ්‍රීම් ටික ලස්සන ප්ලේට් එකක තියලා ඇපටයිස එකක් විදිහට පිළිගන්වන්න පුළුවන්. දැන් හදන්න යන්නේ බෝංචි කරියක්. ඉතින් බෝංචි කරිය හදන්න අපිට බෝංචි කරලා අරගෙන අපි දෙපැත්තේ නූල් යන්න හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදියට කපලා ඉතින් මේ විදිහට කැපුවා නම් ලස්සනයි. එහෙම නැත්නම් අපි කාර්ය බහුල නම් අපිට පුළුවන් කඩලා උනත් පාවිච්චිට ගන්න. මේ විදිහට අපි තීරු කපා ගත්තට පස්සේ අපි උයන්න හදන භාජනයට මැටි එකතු කරමු. ඊළඟට අපිට ලූණු අවශ්‍යයි. ලුණු ටිකත් අපි සිහින්ව කපා ගන්න ඕනේ. ඒකත් අපි බෝංචි එකට එකතු කරගෙන අවමිරිස් කරලක් ඒකත් අපි එකතු කරගෙන සුදු ලුණු තීරු කපාගෙන සිහින්ව උලුහල් ටිකක් මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. කහ කුඩු තුන පහ මේ සියල්ලම අපි එකට එකතු කරගෙන සේර මිල් ලීටර් 180ක් එකතු කරගන්න ඕනේ. එතකම අපි මේක ලිප මත තියලා ලිප පත්තු කරලා ටිකක් හැඳි ගාමින් ඉන්න ඕනේ. අපිට කැමති නම් මේකට උබල කඩ ටිකක් ඒ වගේම කරපිංච රම්ප මේ දෙකත් එකතු කරලා ඉතින් මේ ටික හොඳට හැඳි ගාලා මූඩියෙන් වහගන්න. පොන්චි ටික මේ විදිහට තැම්බෙද්දි අපිට මේ වෙලාවෙදි එකතු කරගන්න පුළුවන් ලුණු කුඩු. මොකද ලුණු කුඩු කලින් එකතු කරොත් පොන්චි ටික තැම්බෙන්න ටිකක් ප්‍රමාද වෙන නිසා.
කිරි ටික උතුරද්දි ලිපෙන් ඉවතට අරගෙන මේ විදියට අපි හදාගත්ත බෝංචි කරිය ඩිෂ් එකට දාලා ගෙදර කෑම මේසෙට පිළිගන්වන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ ස්වීට් ඇපටයිසර් එක. ඉතින් හදන්න අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි, අයිසිං සුගර්, බිත්තර දෙකක්, මේ ටික අපි වතුර ටික ටික එකතු කරගෙන අතේ නොයැලෙන ගොලියක් හදාගන්න ඕනේ. ඉතින් මේක අනන ගමන් අපි මේකට බටර්, තේ හැඳි දෙකකුත් එකතු කරගන්න. මේදි රතේ ඇලෙන්නේ නැති ගොලියක් හදාගත්තට පස්සේ අපි රෝලින් පින් එකක් ආධාරයෙන් මේක රෝල් කරගන්න මේ විදිහට අපි ෂීට් එකක් කරගත්තට පස්සේ අපිට පුළුවන් රවුම් කටරෙහකින් හරි කැමති හැඩයක කටරෙහකින්. ඉතින් මේ විදිහට අපිට මල් හැඩයෙන් හරි රවුම් හැඩයෙන් හරි කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට ඕවර්ලැප් කරගන්න ඕනේ. මේ විදිහට කරලා නැවතත් රෝලින් පින් එකෙන් චුට්ටක් මේක පළල් කරගන්න. ඊට පස්සේ අපිට කැමති ෆිලින් එකක් චොක්ලට්, ජෑම්, කැමති දෙයක් මේකට එකතු කරලා නවා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක රෝස් එකක් විදිහට රෝල් කරගෙන බටර් ගාගත්ත තැටියකට තියලා එකේ ජොයින්ට් එකට අපි ටූත්පික් එකක් සවි කරනවා. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ සෙන්ටිග්‍රේඩ් අංශක 150න් උෂ්ණත්වයෙන් විනාඩි 15ක් බේක් කරගන්න. ඉතින් මේ විදිහට අපි බේක් කරගත්තට පස්සේ අපිට පුළුවන් ටූත්පික් එක හිමීට ගලව ගන්න. ඉතින් මේ විදිහට අපි ලස්සනට ප්ලේට් එකක තියලා ස්වීට් ඇපටයිසර් එකක් විදිහට පිළිගන්වන්න පුළුවන්.